ඉනෝටෙක් ප්‍රදර්ශන භූමේ හරි අපූරු තැනක අපි මේ ඉන්නේ. හැමෝම කැමති අලුත් දේවල් හොයන්න, අලුත් දේවල් දකින්න, අලුත් දේවල් බලන්න. අපි එනකොට මෙතන ගොඩක් පර්යේෂණ කටයුතු සිදු වුණා. බොහොම අපූරු දේවල්, සමහර ඒවා මැජික් වගේ. හැබැයි අපි ජීවත් වෙන මේ ලෝකය බොහොම රසායනික සංයුතීන්ගෙන් සමන්විත ලෝකයක්. ඉතින් මේ රසායනික සංයුතීන් අපට අවශ්‍ය විදිහට අවශ්‍ය තැන්වලදී අවශ්‍ය මාත්‍රාවෙන් භාවිතා කිරීම තමයි විද්‍යාව කියලා කියන්නේ. අලුත් තාක්ෂණය හොයාගන්න, අලුත් තාක්ෂණත් එක්ක ඉස්සරහට යන්න අපට මේ මූලද්‍රව්‍ය භාවිතා කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ ප්‍රදර්ශන භූමියේදී අපට දැනගන්නට තියෙන්නේ. මේ ප්‍රදර්ශන භූමියේ පුරාවටම තියෙන්නේ එහෙම අලුතෙන් ගමනක් යන්න නම් අපි අලුතෙන් හිතන්න පුරුදු කරන බොහෝ දේවල් වලින් සමන්විත වෙච්ච පරීක්ෂණ ක්‍රමවේද, අලුත් සොයා ගැනීම්, රොබෝ තාක්ෂණය, පරිගණක තාක්ෂණය, මෙවැනි දේවල් බොහොමයක් මේ පරිශ්‍රය පුරාවට තියෙනවා. ඉතින් අර මං කියවන මැජික් පෙන්නවා මෙතන කියලා, එහෙම මැජික් පෙන්නපු දෙන්නෙක් අපිත් එක්ක ඉන්නවා. ඇත්තටම මැජික් නෙවෙයි, නමුත් කොහොමද විද්‍යාව පාවිච්චි කරන්නේ අපි අලුත් ලෝකයක් එක්ක ගනුදෙනු කරනකොට කියන එක පිළිබඳව අපි අනාගතේ බාරගන්න ඉන්න අලුත් නිර්මාණ, නව නිර්මාණ කරන්න ඉන්න දුවදරුවන් දෙනුවත් කරපු දෙපළ තමයි මෙතුමල්ලා. අපි එනකොට බොහොම දේවල් කර කර හිටියා. ඇත්තට මොනවද ඒ? ඇත්තටම කරගඩිය අපි රසායන විද්‍යාව ඉදින් පාවිච්චි කරලා ලෝක විශ්වජනක දේවල් ගොඩක් කරන්න පුළුවන්. ලෝකේ ස්වභාව වෙන ගොඩාක් දේවල් ඉදින් මේ රසායන විද්‍යාවත් එක්ක පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් මෙතන අපි කරේ එකක් අර කෙමිකල් කිහිපයක් එකතු කරගෙන රසායන විද්‍යාවේ නිකන් වර්ණ වෙනස් වෙන ඒවා, ශක්තිය පිට වෙන ඒවා, මේ ස්වභාව ධර්මයේම තියෙන සංසිද්ධි අපි මෙතන නැවතත් ඇති කරලා ඒක අර විශ්වජනකතාවයක් ඇති වෙන විදිහට කෙනෙකුට අර දැක්කහම වාව් කියලා හිතන ආකාරයට අපි මේ කරේ. ඉතින් රසායන විද්‍යාවෙන් අපි කරන ගොඩාක් දේවල් මැජික් අපිට ඇත්තටම පැහැදිලි කරන්න පුළුවන්. දැනට තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණයකින් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව මේ කාරණා තුන එකතු කරලා ලෝකයේ ඕනෑම ආකාරයෙන් වෙනස් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එහෙම වෙනස් කරන්න හිතේ බොහෝ දේවල් තියාගත්ත පිරිසක් තමයි මේ ප්‍රදර්ශන භූමියේ මේ ඇවිල්ලා ඉන්න අපේ පාසල් දරුවන්. ඉතින් ඔවුන් තමයි හෙට දවසේ නවෝත්පාදන කරන්නට අපේ රටේ උර දීගෙන ඉන්න පිරිස. ඉතින් ඔවුන්ට ඒ කාරණාවට උර දෙන්න අවශ්‍ය ශක්තියයි රජයක් විදිහට මේ ලබා දෙන්නේ. ඉතින් මේ සා තොරතුරු රසක් ඔබ වෙත ගෙනෙන ජාතික රූපවාහිනිය මේ දින කිහිපය පුරාවටම ඔබත් එක්ක රැඳී සිටින සූදානම් සිටිනවා. අදින් ආරම්භ වුණු මේ ප්‍රදර්ශනය 14 වෙනිද දක්වා මේ ප්‍රදේශයේ පැවැත්වෙනවා. ඉතින් එහි තිබෙන සිළු තොරතුරු ඔබ වෙත ගෙනෙන ජාතික රූපවාහිනිය අප සූදානම් සිටිනවා. ඉතින් සමගන්නම් ගාමිණී බණ්ඩාර මැණික් දිවල ඉනෝටෙක්ස් 2020 ප්‍රදර්ශන භූමියේ සිට